पूज्य पक्षे अवसराई वेदिकावे इन्न जातिक जनबल वेगे अपे सहोदरियांगेंद अवसराई कुरुणेगल मे वेदिकावे इदिरिपिट इन्न अपे आदरणीय सहोदरियांगेंद अवसराई मम अद मुलिं प्रश्नयक् एक्क तमाई मगे कथाव पटन गन्न कैमती मे कथाव मे प्रश्ने एक एक विधियट अहनवा हेबाई मम मेक नक्कलेट नोंडियट नेवे अहन्ने अवांकवम मे प्रश्ने अहन्ने पुलुवन्ना उत्तर देन्न ओब अत्तटम इन्ने सतुटिंद सतुटक् तियेनवद सहोदरे ओबगे जीविते अपिट सतुटक् कियला देयक् तियेनवद अपे जीविते अपे सतुट उदुरागेन गिहिल्ला तियेन्ने देशपालने मे इन्न पालके अपे सतुट कियन दे संपूर्णेम नति करला तियेन्ने इतिं अपि ए गेन पोड्डक् कथा करमु मेतन इन्न अपे अम्मला मेतन इन्न अपे सहोदरियो मट पोड्डक् कियन्न अपे दरुवंट अपिट खान्न देन्न पुलुवन् तत्त्वयक् तियेनवद अपे दरुवंट अपिट खान्न देन्न पुलुवन् तत्त्वयक् तियेनवद अपे दरुवंगे कैम पेट्टी हिस अपे दरुवंगे पिंगां हिस मस मालु किरिबित्तर किर देवल अपे पिंगां वलट वटेन्न हैद किसिम देयक् खान्न देन्न बहे अपे अंतिमट अपे दरुवेट्ट पलतुरु कैल्लक् दीप कालयक् मतकद बत्तिका कोण्णां देयि हैबै अपिट इन् एहाट किसीम देयक् देन्न बहे अम्मला तात्तला देवेलक् काल नैत्तं तनि वेलक् काल तमयि तमंगे दरुवंटे तुन् वेल हो देवेल कन्न देन्ने मेतन इन्न तात्तला समहर विट अपे गेवल वला अम्मला तात्तलाट मेक पोदु प्रश्नयक् दरुवो गेदरिन् एलियट यन्नकोट कियनवा नेद अम्मे अद गेदर एनकोट मोकक् हरि मट मोकक् हरि कैम देयक् कडला पैकेट् एकक् आ मोकक् हरि कैम पैकेट् एकक् पोडि कार एकक् නැත්තම් අර සුලම් පෙත්තක් මොකක් හරි ගේන්න කියලා අපේ ගෙවල් වලත් එහෙමයි. දරුවෝ හැමදාම ආසාවෙන් මොකක් හරි ඉල්ලනවා. දැන් මේක නත්තල් කාලේ. නත්තල් කාලේ දරුවන්ගේ නිවාඩු කාලේ. නිවාඩු කාලේ කියලා අපිට නිදහසක් තියනවද? නිදහසක් තියනවද අපේ දරුවන්ට ගෙදර එන ගම මොකක් හරි පොඩි කෑම එකක් අරගන්න? නිදහසක් තියනවද අපේ අපේ අතේ මුදලක් තියනවද අපිට ඒ වගේ වියදමක් කරන්න? නිදහසක් තියෙනවද අපේ දරුවන්ව ට්‍රිප් එකක් ගෙනියන්න අපේ ඥාති සහෝදරයෙක්ව හම් වෙන බස් එකේ නැගලා වුණත් මම මේ කියන්නේ තමන්ගේ පෞද්ගලික වාහන වලට තෙල් ගහලා නෙවෙයි නිකන් ආසාවට එහා ගමට යන්න යාළුවෙක්ව බලන්න යන්න දරුවන්ව දවස් දෙකක ට්‍රිප් එකක් ගෙන කොයි හරි දිහැල්ලක නාන්න යන්න සහෝදරය අන්තිම ට්‍රිප් එකක් ගියපු කාලයක් මතකද අන්තිමට විනෝද වුණ කාලයක් මතකද මෙතන ඉන්නවා වැඩිහිටි අම්මලා තාත්තලා දවස් ගණන් පොලිං වලින් ඉඳගෙන අපි බෙහෙත් ගන්න යනවා දැන් බෙහෙත් ගන්නත් නැහැ මෙන්න මේ ප්‍රශ්නත් එක තමයි මෙන්න මෙතන ඉන්න අපේ සියලු දෙනා මෙතනට එකතු වෙන්නේ අපි හරි අමාරුවෙන් වැඩ කරන ජනතාවක් සමහර වෙලාවට මට මතකයි දැන් මේ මෑතකදීත් අයවැය ගැන කතා කරන වෙලාවෙත් කියනවා අපි නිකන් ජනතාව හැම වෙලාවෙම නිකන් දේවල් බලාපොරොත්තු වෙනවා කියලා හැබැයි ලංකාවේ ජනතාව හරි අමාරුවෙන් වැඩ කරන පිරිසක් උදේ 4 ඉඳන් අපේ ගෙදර කාන්තාව වැඩ කරන්න පටන් ගන්නවා රෑ 11 වෙනකම් වැඩ කරනවා ඒවත් වැඩ කියලා මතක තියාගන්න ලංකාවේ 52%ක් ඉන්නේ ගෑනු ලංකාවේ 56%ක් අපේ ඡන්ද දෙන ප්‍රතිශතයේ සහෝදරිය අපි 56%යි අපි 56%ක් වෙලා අපි මෙච්චර වැඩ කරලත් අපිට නිදහසක් සතුටක් තියනවද තියනවත් සහෝදරිය අපිට නිදහසක් සතුටක් අපිට එහෙම දෙයක් නැහැ. අපි කොච්චර වැඩ කරත් අපේ දරුවන්ව සතුට කරන්න අපිට කිසිම ක්‍රමයක් නැහැ. අපිත් ඉන්නේ දුකින්. අපිත් ඉන්නේ පීඩණයෙන්. ජන පීඩක ආණ්ඩුවක් විසින් අපිව පීඩණයට පත් කළ තියනේ පීඩණය පිට වෙන්නේ කොහෙද? ගෙදර. ඒ පීඩණය ගෙදර පිට වෙනවා. ඒක දරා ගන්න බැරි තරම්. අම්මලා තාත්තලා අතර ප්‍රශ්න ඇති වෙනවා අයියලා අක්කලා අතර ප්‍රශ්න ඇති වෙනවා ගෙදර පුදුම අර්බුදයක් අපි ආර්ථික අර්බුදය ගැන කතා කරාට මෙතන ඉන්න ඔක්කොම හිතන්න තමයි ගෙදර තියෙන අර්බුදය ගැන අපේ ගෙදර තියෙන ප්‍රශ්න ගැන අපි අද අවංකවම හිතමු ඒ ගෙදර තියෙන ප්‍රශ්නම හැමදාම මෙහෙම කතා කරා මිනිස්සු කියන මාර කතාවනේ හැමදේම ඌව දේශපාලන යාකල්ලනේ කතා කරන්නේ හැබැයි ඒක දේශ
ඕනේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් අපි කොච්චර වැඩ කරත් කොච්චර අමාරුවෙන් අපි හිටියත් අපේ දරුවන්ගේ කෑම පෙට්ටි පුරවන්න බෑ. මේ දවස්ක අපි දන්නවා නාම සහෝදරයත් මේ ගැන කිව්වා දරුවන් කොච්චර ලොකු අපහසුතාවයකට පත් වෙනවද කියලා. බෑග් චෙක් කරන්න ගත්තම මාධ්‍ය සම්දර්ශන දාගෙන මෙහෙම වටේට එකතු වෙලා කැමරාවල් උස්සගෙන ළමයිගේ බෑග් ඇරලා ඔය අයිස් චෙක් කරන්න මත්ද්‍රව්‍ය චෙක් කරන්න බෑග් බලද්දී අපි කියන්නේ ඔය බෑග් ඇතුලේ තියෙන කෑම පෙට්ටිත් ඔය මාධ්‍යම බලන්න කියලා බලන්න ඔය කෑම පෙට්ටිය ඇස්සේ මොකද තියෙන්නේ කියලා දරුවන්ට කන්න දෙන්න පුළුවන් කෑමක් තියෙනවද කියලා හිස් පෙට්ටි බිස්කට් එකක් ඒවත් දාන්න බෑ දැන් පොඩි පොඩි කෑම ඇත්තටම දරුවෙක්ට කිසිම පෝෂණයක් නැහැ මන්ද පෝෂණය ගැන අපි ගොඩක් කතා කරනවා ගොඩක් දත්ත තියෙනවා ලංකාවගේ ලංකාවේ ජනතාව 136ක් මේ වෙලාවේ ආහාර අනාරක්ෂිතව ඉන්නේ මේක මෑතකදී පළවෙච්ච රිපෝට් එකක් 180ක් ආහාර හිඟයක් එක්ක ඉන්නේ ලංකාවේ මිලියන 7කට මේ වෙනකොට යම්කිසි උපකාරයක් අවශ්‍ය වෙලා තියෙනවා මූල්‍යමය උපකාරයක් අවශ්‍ය වෙලා තියෙනවා ඒ කියන්නේ අපේ ඉන්නේ මිලියන 22ක් වගේ ජනගහනයක් ඒ කියන්නේ අපේ තුනෙන් එකකට යම්කිසි උදව්වක් අවශ්‍ය වෙලා තියෙනවා ඉතින් අපි දැන්වත් මේක මෙහෙම තේරුම් ගමු මේ සියලු දේවල් දේශපාලනිකයි මේ හැමදේම වෙන්නේ දේශපාලනය නිසා තමන්ට තමන්ගේ දරුවට කන්න දෙන්න බැරි එක තමන්ගේ දරුවගේ කෑම පෙට්ටිය හිස් වෙලා තියෙන එක අපි දේශපාලනිකයි කියලා තේරුම් ගමු තමන්ට කිසිම දෙයක් කරගන්න බැරුව අවසානයේ රට යන්න සිද්ධ වෙනවා නම් මෙන්න මෙතන මෙන්න මේ හන්දියේම ඒජන්සි වටේ බැලුවම මම දන්නවා මෙතන පෝලිංග ඇහිලා ඇති කියලා මොකක් හරි රස්සාවක් හොයලා දෙන්න කියලා කොහොම හරි මොකක් හරි chance එකක් හොයලා දෙන්න කියලා තමයි අම්මලා තාත්තලා ඒජන්සි වලට යන්නේ මොන වගේ රස්සාවක් වුණත් කමක් නැහැ දරුවන්ට කන්න දෙන්න පුළුවන් නම් හැබැයි තරුණ අම්මලා තාත්තලා දරුව හදන්නේ ඒගොල්ලම දාලා යන්නේ නෙවෙයි හැබැයි දැන් මොකද්ද වෙලා තියෙන්නේ අම්මලා තාත්තලාට ඒ තීරණයක් ගන්න වෙලා ඉතින් අපි මොකද්ද මේ ගැන කරන්න ඕනේ අවුරුදු ගාණක් තිස්සේ කුරුණෑගල ජනතාව විතරක් නෙවෙයි ලංකාවේ ජනතාව හැමදාම රැවටුණා අපි රැවටුණා මොකක් හරි පොඩි දෙයක් දීලා අපේ හිත හදලා ඡන්දකට කලින් කිසිම ප්‍රතිපත්තියක් නැති ජනතාව ගැන කිසිම අදහසක් නැති ඒගොල්ලම ෆීල් වෙන්නේ නැති ඒගොල්ල දැනෙන්නේ නැති පාලකයෝ තමයි පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙන්නේ අවසානයේගේ ප්‍රතිවිපාක අපේ දරුවන්ට අත් විඳින්න වෙලා තියෙන්නේ දැන් වෙලාව හරි දැන් වෙලාව හරි මේක වෙනස් කරන්න මේක වෙනස් කරන්න මෙතන ඉන්න පොඩි පිරිසකට බෑ මේක වෙනස් කරන්න සහෝදර සහෝදරනි පුළුවන් මෙතන ඉන්න සියලු දෙනාට පමණයි මෙන්න මෙතන ඉන්න හැම දෙනාම මේකට එකතු වෙන්න ඕනේ ජාතික ජන බලවේගයේ හැටියට අපි පොරොන්දු වෙනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න අපි මේ ගමන යමු කියලා ඉස්සරහට ගොඩක් වැඩ තියෙයි අපි දැන් වැඩ පටන් ගත්ත විතරයි මෙහෙම ගමින් ගමට නගරෙන් නගරට අපි යනවා අපි කොට්ටාෂ සභා ආසන සමුළු පිහිටවනවා ඒව දැන් මෙන්න මේ වගේ ජනගහනයත් එක පිරීලා ඉන්නේ මිනිස්සුන්ට දැන් දැනෙනවා අර කලින් ප්‍රසන්නජිත් සහෝදරයා කිව්වා වගේ අපිට ඇස් තිබ්බට අපිට දැන් තමයි පේන්නේ අපිට කන් තිබ්බට අපිට දැන් තමයි ඇහෙන්නේ ඉතින් අපිට දැන් ඇහෙනවා අපිට පේනවා අපි දැන් මොකද්ද කරන්න ඕනේ අපි දැන් කොහොමද වෙනස් වෙන්න ඕනේ කියන එක ගැන අපි කල්පනා කරමු අපිට ලොකු වගකීමක් තියෙනවා ජනතාව හැටියට ඉස්සරහට මොකද්ද සහෝදරයා මම මොකද්ද කරන්න කියලා එක ගැන හිතන්න කල්පනා කරන්න තව දුරටත් මේ දේශපාලනය මට අකෙපයි හිරේ දාන්න ඕනේ සහෝදරයා කියන එකට එකඟයි හැබැයි ඒක අනිත් පාලකයට කරන්න පුළුවන් සහෝදරයා මේ සහෝදරයා කියනවා ඒගොල්ලම හිරේ දාන්න ඕනේ කියලා ඔව් හිරේ දාන්න ඕනේ තමයි හැබැයි ඒගොල්ලන්ට හිරේ දාන්න මෙන්න මෙච්චර කල් මාරුවේ මාරුවට වුණ දේශපාලනේ මොකද්ද කිව්වේ ඔව් මේගොල්ලෝ මෙන්න මේගොල්ලන්ව හිරේ යවනවා
කට්ටියවම රනිල්ල මොකද්ද කිව්වේ? ඒගොල්ලෝ මහින්දලාව හිරේ දානවා කියලා. මහින්දලා මොකද්ද කිව්වේ? රනිල්ලව හිරේ දානවා කියලා. මොකද්ද අපිට වුනේ? අපි ඒගොල්ලන්ව දිනවලා අවසානයේ අපි දිනුන්ද? අපි දිනුන්නේ නැහැ. හැබැයි අපිව දිනවන්න පුළුවන් එකම එක පක්ෂය ජාතික ජන බලවේගය කියලා මතක තියාගන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න වැඩ කරන්න තමන්ගේ වගකීම තේරුම් ගන්න. මම මුලින් අහුවා නේද ප්‍රශ්නයක් සතුට ගැන. අපි ඒ සතුට සොයාගෙන යමු. අපි ඒ නිදහස සොයාගෙන යමු. අපි මේ ජරා ජීර්ණ වෙච්ච දේශපාලනයේ ඈත් වෙමු. ඒක කරන්න ඔබටත් මටත් මෙතනින සියලු දෙනාට වගකීමක් තියෙනවා, පුළුවන්කමක් තියෙනවා. දැන් මෙන්න මේ දේශපාලනය ඉවරයි. අපි දන්නවා රනිල් රාජපක්ෂ ඡන්දය ගන්නෙත් නැත්තේ. රනිල් රාජපක්ෂ මෙන්න මේ වගේ මිනිස්සුත් එක්ක පාරට බහැලා කතා කරන්නෙත් නැත්තේ ඇයි කියලා. එයා බයයි. එයා බයයි. පොහොට්ට පක්ෂයේ ඉන්න ජනතාව ඒගොල්ලන්ගේ දේශපාලනය ගැන අය අලුතෙන් කියන්න ඕනේ නැහැ. බයයි. මොකද ඒගොල්ලෝ දන්නවා දැන් මේ වෙනකොට මිනිස්සු මේක තේරුම් අරගෙන ඉන්නේ. ඒ වෙනස ඒ විසඳුම හොයාගෙන යන පිරිසක් තමයි දැන් ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා. ඉතින් අපි දැන් ඉන්නේ අවුරුද්ද අවසානයේ. අපි අලුත් අවුරුද්දක් සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දකට පිවිසෙන්නේ අලුත් සිතුම් පැතුම් එක්ක. අලුත් අවුරුද්ද එක එක නා එක එක විදිහට සමරනවා. මෙදාසැරේවල කොට සමරන්න අමාරු වෙයි. හැබැයි ඊළඟ අවුරුද්ද කියන්නේ 2000